අපේ රටේ ආදරණීය දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සබීතා පෙරේරා කියන්නේ. සිනමාවට නැතිවම බැරි වුණු ආදරණීය රංගන ශිල්පිනියක් වන ඇය බොහොම සංවේදී ලෙසට පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙලා සංවේදී කතාවක් මේ විදිහටයි දිගහැර තිබුණේ. කිසිම රිදුමක් සීරුමක් නැති උමතුමල් තොටිල්ලක දරුවන් හොවා නලවන්නට හැම අම්මා කෙනෙකුටම හේනයක් තියෙනවා. සිතට කයට කිසිදු වේදනාවක් නොදැනෙන සුව පහසු දිවියක් දරුවන් වෙනුවෙන් දෙන්නට අම්මා කෙනෙකු දකින දරුවා වෙනුවෙන් ඇයට දරා ගන්නට හැකි උපරිමයේ රැඳී තියෙනවා. කුසේ නැකේට පැමිණි බිලිඳු පුතු ළමද හොවා නැල වූ ගීතයත් රැගෙන අද හදබැඳි ගීය අතිරේකයට එකතු වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සබීතා පෙරේරායි. අක්කලා දෙන්නාගේත් නංගීත් සමග මම ගැහැණු ළමයි 4 දෙනෙකු සමග සිටින පවුලක දැරියක් ලෙස ඉපදුණු මං පිරිමි සහෝදරයෙකුගේ ආදරයක් විඳගත්තා නම් ඒ නෑදෑ සහෝදරයෙකුගෙන් පමණයි. පවුලේ පිරිමි දරුවෙක් නොවීම හේතුවෙන්ම පිරිමි සහෝදරයින්ට පිරිමි දරුවන්ට මගේ හිතේ විශේෂ කැමැත්තක් තිබුණා. ජීවිතයේ එක්තරා අවස්ථාවක හමු වූ නිවැරදිව මතකයේ නැතත් මතක් වෙන විදිහට විශ්වාස කළ හැකි කවුරුන් හෝ පුද්ගලයෙක් දිනක පැවසුවා ඉදිරියේ මට ගුණ යහපත් සුන්දර පිරිමි දරුවෙකු හිමිවන බව. පිරිමි දරුවන් නැති පවුලක ඉපදීමත් ඒ පුද්ගලයාගේ ප්‍රකාශයත් යන හේතු දෙකම ඉතා තදින් හිතේ රැඳෙන තිබුණු නිසා දවසක මට පුතෙක් ලැබෙනවා නම් කෙතරම් අපූරුද කියන සිතුවිල්ල හැමදාමත් මගේ හිතේ කොනක තිබුණා. ඒ දැකපු හිණේ ඒ විදිහටම හැබෑ කරමින් මගේ පුතා මං ළඟට ආවා. පුතු ඉපදුන මුල් දිනවල සිටම මම පුතා නලවන්න නිතරම වගේ ගැයූ ගීතයක් තියෙනවා. සිසිර සේනාරත්නගේ මගේ පුතුට මල් යහන සදන්නේ. පුතාට තේරෙන වයසට එනතුරුම මං හැමදාම වගේ පුතු නලවන්න ඒ ගීතේ ගායනා කළා. එහි මුල් කොටසේ පදවැල් මගේ පුතු වෙනුවෙන් ගයන්නට මටම ලියු ලෙසින් මට දැනුණා. හැම අම්මා කෙනෙක්ගෙම දරුවන් වෙනුවෙන් සුවපහසු ජීවිතයක් සකස් කරන්නට සිහින තියෙනවා. ඒ ගීතේ මුල් පද පෙළිය මගේ හිත බෙහෙවින් ඇදබැඳ තබා ගත්තා. මං ඒ ගීතේ කියමින් පුතු නැල වූ බව දැනුත් පුතාට කියන විට ඔහු බොහොම සංවේදීව මං දිහා බලා සිටිනවා. ඒ ගීතේ සමග කුමක්දෝ සාංසාරික හැඟීමක් මගේ හිතට තදින්ම දැනුණා. පුතා ගැන දැනෙන ආදරය ඔහු ටිකෙන් ටික වැඩෙන විට හිතට දැනෙන හැම සංවේදී හැඟීමක්ම මේ අපූරු ගී පදවලවල සහ මියුරු සංගීතය තුළ කැටිව තිබුණා. ඒ ගීතයේ චිත්‍රපට ගීතයක් ජෝ අබේ වික්‍රමයන් කුඩා දරුවෙකු සමග පෙනී සිටින ඒ ගීතයේ රූප රාමුවලින් කියවෙන්නේ අම්මා කෙනෙකුගේ හැඟීම් කියවෙන්නේ නැති වුණත් ඒ පදවල ආදරය ගැන අපූරු සංකල්පනාවක්. මං හැමදාමත් වගේ පුතාලට වැඩිපුර ඇලුම් කරපු කෙනෙක්. ඉතින් මට ඉන්න එක පුතෙක් වුණාට තව දරුවෙක් ලැබුණා නම් ඒ පුතෙක් වෙනවට මම කැමති. දුවලට තියෙන අකමැත්තක් නෙවෙයි. නමුත් පුතාලට මගේ හිතේ විශේෂ ආදරයක් කැමැත්තක් තියෙනවා. හැම මොහොතකම පුතාව ආදරේ කරුණාව පිරුණු මිනිසුන් වටහා ගන්න මහ පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිහෙක් කරන්නට මං හැමදාමත් උත්සාහ දරුවා. පුතා තාමත් අධ්‍යාපනය හදාරනවා. මේ වන විට ඔහු ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් හදාරන අතර වසංගත තත්ත්වය නිසා දැනට ලංකාවේ සිට ඔන්ලයින් ඉගෙනීමෙන් කටයුතු කරනවා. මොන වැඩ කටයුතු තිබුණත් ඔහු යාළු මිත්‍රකම් නැහැදෑකම් අලුත් කරගනිමින් ඒ හැමදෙනා සමගම බොහොම සමීපව කටයුතු කරන සංවේදී දරුවෙක්. එදා මං ගී ගයා නැලව පුංචි පුතු දැන් ලොකු මිනිහෙක්. ඒ තාමත් මල් යහන තනන්නට සිහින දුටු ඒ පුංචි කුමාරයා මගේ හදවතේ ජීවත් වෙනවා. ඔහුගෙන් මා විඳගත් කිරි සුවඳ ඒ ලපටි සිනාව තවමත් මට දැනෙනවා පෙනෙනවා. කිරි දරුවෙකුගේ සිට කඩවසම් තරුණයෙක් දක්වා වැඩුණු පුදු දිහා බලාගෙන මට මේ කුමරුන් කවුදෝ දුන්නේ කියා අදත් මම හිතනවා. Thank you.